ඔබේ දරු පැටියාට කිරි බෝතලයකින් හරියට කිරි දෙන්නේ මෙන්න මෙහෙමයි. ඔබ දැනටමත් අම්මා කෙනෙක් නම් හරි ළඟදීම අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔබට ගොඩක් වැදගත් වේවි. ඒ නිසා අවසන් වෙනකම් බලන්න අමතක කරන්නත් එපා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ පුංචි දරු පැටියෙක්ට නිවැරදි විදිහට කිරි බෝතලයකින් කිරි දෙන්නේ කොහොමද කියන එක ගැනයි. මේක බලන ඔයා දන්න කියන අම්මා කෙනෙක් එහෙම ඉන්නවා නම් ඒ කෙනාටත් මේ දේවල් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබේ පුංචි දරුවාට කිරි දෙනකොට අම්මා කෙනෙක් විදිහට ඔබ බොහෝ දේ ගැන අවධානයෙන් ඉන්නට ඕනේ. බෝතලය හරියට අල්ලගන්න එක වගේම අඩු වැඩි විදිහට කිරි නොදී ඉන්න එකට ඔබ වග බලා ගන්න ඕනේ කරනවා. කිරි බෝතලය වගේම මවගේ තන පොඩුත් පිරිසිදුව තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. කිසිම වෙලාවක ඔබේ දරුවාට කිරි පෙවීමට BPA සහිත බෝතල් යොදා ගන්න එපා. සමහර ලදරු බෝතල්වල BPA හරි බිෆ්නෝල් A අඩංගු වෙනවා. මෙන්න මේ රසායන දියරය නිසා පිළිකා පවා ඇතිවෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි ඝන පොලිකාබනේට් ප්ලාස්ටික් වලින් හදපු කිරි බෝතලු කිසිම වෙලාවකදී මිලදී ගන්නට එපා. අම්මා කෙනෙක් විදිහට ඔබ කිරි බෝතලයක් මිලදී ගන්නකොට BPA හෝ PABA රහිතයි කියලා සඳහන් වෙලා තියෙනවද කියලා හොඳට බලන්න. සීරුණු ගෙවි ගිය පෘෂ්ඨයක් තියෙන කිරි බෝතල් වලින් ඔබේ දරුවාට කිරි පොවන්න එපා. ඒ වගේම පාට වෙනස් වෙච්ච බෝතල් තියෙනවා නම් ඒවා වීසි කරලා දාන්න. මොකද අන්න ඒ වගේ බෝතල් වලින් දරුවාට කිරි පෙවුවොත් එහෙම ඒ බෝතල් වල තියෙන අහිතකර රසායන දියර කිරිත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒක දරුවාට ගොඩාක් නරක විදිහට බලපාන්න පුළුවන්. කොයිම වෙලාවකවත් ඔබේ මව් කිරිත් එක්ක පිටිකිරි කලවම් කර දරුවාට පොවන්න එපා. එහෙම කලවම් කළොත් ඒ කිරි කල් තියාගන්න අමාරු වෙනවා. ඔබ දරුවාට කොච්චර කිරි හදලා දුන්නත් දරුවා කිරි බොන්නේ බඩගිනි තරමට කියලා හැම වෙලාවෙම මතක තියාගන්න. ඒ නිසා දරුවාට හදලා දෙන කිරි එක ඉතුරු කළොත් එහෙම ඒක පස්සේ දෙන්න කියලා අරන් තියන්න එපා. ඒ කිරි ටික වීසි කරලා ආයේ කිරි ඕන වුණොත් අලුතෙන් හදන්න. කිරි එක බෝතලේම පරණ වෙද්දී කිරිවල තියෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙලා යනවා. සමහර විට අම්මා කෙනෙක් වෙන ඔයාගේ දරුවට කිරි බෝතලේ තනියෙන් අල්ලගන්න පුළුවන් නැති. ඒ වුණාට හැම වෙලෙම දරුවා බෝතලෙන් කිරි බොන එක ගැන බලන් ඉන්න අමතක කරන්න එපා. මොකද අහම්බෙන් හරි දරුවාට කිරි හිර වෙලා පිට උගුර යන්නට ඉඩ තියෙනවා. ඔබේ දරු පැටියාට කිරි බෝතලේ කෙලින් කරලා කිරි පොවන්නට උත්සාහ ගන්න. පුංචි දරුවන්ගේ කිරි බෝතල් අනිවාර්යයෙන්ම ජීවාණුහරණය කරන්න ඕනේ. ඒ හින්දා බෝතල් ටික හොදලා උණු වතුරේ දාලා තියන්න. කිසිම වෙලාවක බෝතලේ ඇතුළට වතුර දාලා බෝතල් තම්බන්න යන්න එපා. ජීවාණු හරණය කරන්න බෝතලේ උණු වතුරේ විනාඩි 5ක් වගේ තියන්න. කිරි පොවල ඉවර වුණ හැම වෙලාවෙම කිරි බෝතලේ හොදලා දාන්න. අම්මා කෙනෙක් වෙන ඔබ මේ ගැන නම් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි දරුවාට කිරි දෙන හැම වෙලාවෙම කිරිවල උෂ්ණත්වය පරීක්ෂා කරන එක. ඔයාගේ අල්ලට හරි මැණික් කටුවට හරි කිරි බින්දු දෙකක් තුනක් දාලා ඒක බලා ගන්න පුළුවන් වෙනවා. දරුවාව කෙලින් කර කිරි දෙන්නත් අම්මා කෙනෙක් වෙන ඔබ මතක තියාගන්න. ඒ වගේම ඔබේ තනපුඩුව වගේම කිරි බෝතලය හැම වෙලෙම පරීක්ෂා කරන්න. ඔබේ දරුවා කිරි බොන වෙලාවේදී ඔහුට ඇයට සින්දුවක් කතන්දරයක් කියලා දෙන්න. අන්න එහෙම කළොත් ඔබේ දරු පැටියාගේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා. අම්මා කෙනෙක් වෙන ඔබ කිසිම වෙලාවක මාස 6කට අඩු දරුවන්ට පිටිකිරි දෙන්න එපා. ඔබේ දරු පැටියාගේ නිරෝගී වර්ධනයට මව්කිරි උවමනා කරන බව හොඳින් මතක තබා ගන්න.